සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා, සද්දම්මන් මනිරාජස්ස, සුනන්තු, සක්්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමු තස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු, වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතූ, වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වොත්න බුදුරජාණන් වහන්සේ අපට මතක් කලා. කවස්ස නේව අනුපාදාය ආසවයහි චිත්තං විමුක්ෂති කියලා හිත දැඩිව අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙහි මිදෙන් නැත්තං එකන්නේ දැඩිව අල්ලග ඉන්න නිසා තමයි ආශ්‍රවයන්ගෙන් හිත ම දෙ නැත්තේ දැඩිව අල්ලගෙනඉන්නේ ස්කන්දයන් ටිකයි බාහිර දවල් අල්ලගෙන ඉන්නවා කියල හිතුවට සත්‍යය වසයෙන්ම කිසිවෙෙක්වත් කිසිම තැන බාහිර දෙවල් අල්ලගෙන නෑ. බාහිර දේවල් පදනම් කරගෙන උද්ගත වන තමාන්ගේ ස්කන්ධ ලෝකයයි අල්ලගෙන ඉන්නේ. ස්කන්ද ලෝකයේ අල්ලගන ඉන්නේ තමන්ගේම හිතින්. අත කවස්ස නිවා අනුපාදාය, උපාධන රහිතව ආසවෙෙහි චිත්තං විමුක්චති ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්න්නේ නැත්තං ආශ්‍රවයන්ගෙන් හිත මිඳීමක් අත්දකින් නැත්තං එකට හේතුවක් තියෙන බවයි බුදුරජන්වන්ස අපට වදාලී මොකත් දෙකට හේතුව තං කිස්ස හේතු ඔ ට තියන අපට තියෙන විශාලම ගැටලුව ආශ්‍රවයන්ගින් හිත මිඳෙන්න්නේ නැතිකම්. ආශ්‍රවයන්ගින් හිත මිඳන්නේ නැත්තං ආශ්‍රවයන්ගෙන් හිත නොමිදීමට හේතුව තමයි ඇයි මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිඳින් නැත්තේ. අනුපාදාය වසින් උපාදාන නොවී ආශ්‍රවයන්ගෙන් සිත නොමිදේනං ඒ නොමිදීමට හේතුව මොකදද කුමක්ද හේතුව ඔබෝබෙන් අහල බලන්න තංකිස්ස හේතු දද මොකදද හේතුව. හේතුවක් තියනවා මොකදද අභාවිතත්තා තිස්ස වචනයන් හිත භාවිතානු කිරීමයි. හිත භාවිතානු කිරීමයි. කිස්සා භාවිතත්තා මුණුව ගැ භාවිතානු කිරීමද බලන්න බුද්ධදශ බොහොම පැහැදිලිව අවුල ලහළ දෙනුව පිට. කිස්ස අභාවිතත්තා මනවා භාවිතානු කිරීමද අභාවිතත්තා චතුන්නන් සතිපට්ටානානං සතර සතිපට්ටානයේ තුළහිත භාවිතානු කිරීමයි. අභාවිතත්තා චතුන්නං සම්මප්පදානානං සතර සම්යප්‍රධාන වීරිය තුළ භාවිතානු කිරීමයි. අභාවිතත්තා චතුන්නං ඉද්දිිපාදානං සතර එරදි පාද ධර්මයන් භාවිතානු කිරීමයි. අභාවිතත්තා පච්චන්නං ඉන්ද්‍රියයානං ඉන්ද්‍රීිය ධර්මයන් මත භාවිතා නවීමයි. අභාවිතත්තා පංචන්නම් බලානං, බලධර්මයන් මත භාවිතා නොවීමයි. අභාවිතත්තා සත්තන්නං බොජ්ජන්ගානං සප්ත බොජ්ජංග ධර්මයන් මත භාවිතා නොවීමයි. භාවිතත්තා අරියස්ස අට්ටංගි කස්සමක් ගත් ආර්ියෂ්ඨාංගික මාර්ගයේ මත භාවිතානො වීමයි. භාවිතයකනක බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය කුටිතාම වැදගත් අවස්ථාව. ඉතාම වැදගත් අවස්ථාව. භාවිතයකින් තොරව ධර්මය ප්‍රයෝජනය කරා යන්න බෑ. ධර්මය ප්‍රයෝජනය කරා යන කෙන හිත භාවිතා කරන්න්ඩුවන් හිත භාවිතා කරන්නුන්. භාවිතා කරන කෙනාගේ හිත තුළ තමයි ආශ්‍රවයන්ගෙන් අනුපාදායවාස උපාදානයේ නොවී ආශ්‍රවයන්ගෙන් චිත මිදෙන්නේ ආසවෙහි චිත්තං විමුක්චති. මේ භාවිතා කළ යුතු දේවල් හොදුවඒ හැඳින්වීම තමයි බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියල. බෝධිපාක්ෂික. අව බෝධය පිණස්ස නියෝජනී කරන ධර්ම. අව බෝධය කුළුගැන් විච්ච ධර්ම. එහම නම් අපි භාවිතා කරන්න කලින් හොඳ ටිගන ගන්න ඕන දේ තමයි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. මෙයිකින් එක එකින් එක එකින් එක හොඳ ටිගන ගන්න ඕන මේටික ඉගන ගත්තාම, මොකුත්තිගෙන ගණ්ඩෝන මේ ටික හොඳට දිගට පලලට අර්ථ සහිතව විස්තර සහිතව යම් ශ්‍රාවකය ඉගෙන ගත්තොත් ඒගෙන ගත්ත ශ්‍රාවකයා තව මොකුත් තිගෙන ගණ්ඩෝ නෑ එයා තුළ ඒ කාන්ත වසෙන්නිවීමක් ඇති වෙනවා එයා තුළ ඒ කාන්ත වසයෙන් ආශත්‍රවයන්ගෙන් මිදීමක්ත් උද්ගත වෙනවා ආස්ත්‍රවයන්ගෙන් නිදහස් වීමක් අත්දකින්ට ලැබෙනවා බුදුරජාණන් වහන්සේ මනාකොට කෘත්තියක් විදියට ශ්‍රාවකයාට පෙන්වා දුන්නු මේ භාවිතය තුළ අපේ ජීවිත ටිකෙන්ටික ටිකෙන්ටික අපි ක්‍රමාණුකූලෝ ගොඩනගාගත්තොත්,ඒ ගොඩනගාගන්න ශ්‍රාවකයාගේ හිත ක්‍රමාණුකූල වාශ්්‍රවයන්ගෙන් නිදහස් වන්න පටන්ගන්න. අද මේ දේශනාව තුළින් අපි විටිං විටත් මතු කරපු දහම් කාරණාවක් අන්තර්ගත, ආම ගන්ධ සූත්‍රය ඇසුරින් ධර්මකාරණ ටිකක් කියල දෙන්න කල්පනා කළ මාතුෘකාවටත් සම්බන්ධ නිසා සුත්ත නිපාතය තියෙනවා කුද්දක නිකායේ හාමගන්ධ සූත්‍රයේ කියලා එක බොහොම ලස්සන දේශනාවක් ඒ දේශනාවට පාදක වෙන හේතු අපි ඔය දේශනාව ලදී මංහිතනනි වරද්දවරක් කියලා තියෙනවා. පිළිගඳ ගැන වදාල දේශනාවක් ගන්ද ලොකේ ඇත්තම පිළිගද මොකක්ද කියලා වදාල දේශනාව. මොකද බෞද්ධ වේසයෙන් අද ටිකක් මිනිස්සු වෙජිතේරයෙන් ඉන්න බලවා මෙ එකනේ නිර්මාන්සාහර වලටයබන් බලන ඉතාම හොඳ ප්‍රවණතාවයක් ඇතරම නිර්මාංසක නමේ මට මිතන මතු කරන්න ෝඩ මේක තියෙන හාරය නිර්මාන්ස වෙනක මහාලොකු දේකුත් නෙමේ නිර්මාන්ස නොවීම කියන්නේ මහාලකු දෙකු නිම නිර්වාන්ස වනා කියලා යාට නිවට ලොකූපකාරයක් කම්බෙන්න්නෙත් නෑ මාස අනුභව කලා කියයා නිවනිින් ඇත්තින්නෙත් නෑලුකෝට. ඒ ඒ මොහොති ආහාරය පිළිබඳු තමන් මත දරන මතය තමන් තුළ පවතින ආකල්පය බලපානෝ ඒ ආකල්පය බලපානෝ. ඇතරම මේක පපුරාන කාශප බුද්ධ සාාසනිි දේශනාවිච දේශනාවක් කියලා ඉතියෙන්නේ ආමගන්ධ කියලා බ්‍රාහ්මණයකයා එලවලු ඉබතුව විතරයි කන කෙනෙක් එය බුදුරජාණන් වහන්සේගේ පාතරේ දෙස හොරෙන් බල්ල තියනවා උහන්සේ ආමගන්ධී වලදනොද කියලා එතකොට ආටික දව සක්කේන්තිකිය උන්හන්සේ ආමගන්ධේ වලදන හැඩැයි උහන්සගේ පාත්තරේති බුණු දේවල් බලිින්යා කැළඹුණ හන්සගේ පාත්තරයේ තියෙන ේවල් දෙකළයා ඇවිස්සුුණා වනගේ දාාපාතරේ මොනෝහරි පිළිගඳට සම්බන්ධයෙකුත් තියෙන්න්න ඇති මොකොද පින්ඳ පාතියනකොට බුදුරජාණන් වහන්ස කරේ කරුණාවෙන් යමක් පාත්තරයට බුදුරජාණන් වහන්සේට යම්කින් එක් ්‍රද්ධාවෙන් මොනෝහරි පූජා කරනවාද ඒ පූජාර නෝනෑමදයක් ාගතු වහන්සසි පිළිගන්ඩ ලැස්ති ඒ භෝජනය ඒ පුද්ගලයා කෙර ඉතා කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පිළියර්ගෙන තියෙනවා. එබන්ඳු අවස්ථාවක් තමයි මෙතන මතු වෙන්නේ මෙකමින් නිර්මාන්ස වෙඩ කියලාවත් කියන බණක් නෙමි මංස් වලදන්න කියන බනකුත් නෙමී ට වඩා අපි තුළ දියුණු කරගත යුතු ගුණධර්ම පිළිබඳව මේ දේශනාව තුලින් පැහැදිලි කරන්න ඕන මොකදමින් නිර්මාන්ස වීම කියන එක ගුණයක් විදියට සලකාගන ඊට වඩා බරපත කඩ වැටීම හදාගත මිනිස්ුයින්. නිර්මාන්සකම කියන මහා ගුණයක් විදියට උළුප්පල දක්වොනො සමාජයේ නමුත් එයාට මේ නිර්මාන්සකමට වඩ මසීලයකින් ශක්තිමත්වෙනනක සමාධිය තුළ ශක්තිමත්වෙනක ප්‍රඥ්ඥාගෝචර ස්නාාවක භාවයකින් ක් ඔක්කොම මගහැරලියනො මන්ද කලති නො මේ ඔක්කෝම මගහැරවගෙන සමහරයින්වා අපි නිර්මාන්සයි අපි නිර්මාන්සයිකල ඒ විරයි තිය. ඒ නිර්මාන්ස වීම කියන එක විත හිතයෙන්නේ. නමුත් මේ අපේ තියන පදනමට අයිති ආර්යියංෂ්ඨාගික මාර්ගය තුළ ශක්තිමත්වනයක පටිච්ච සමුපන්න ධර්මතාවය පිළිබඳද ඉතාම මන නුවනක් හදාගන්නක. ඒවගේ බුදුදහමී කතාකරන කේන්ද්‍රගත භාවිතයන් ක් මඟහරවගන යා නිර්මාන්ස වීමම ගුණයක් විදියට සලකාගෙන ඉන්නයි හරියට මේ සමාජයඉන්න නිසා අදට මේ පනිවිඩේ බොහෝම වැදගත් පනිවිඩයක් මොකද අද වඩාත් තේරුම් ගත යුතු සත්‍යයක් මේ තුළ තියෙනවා ඒ සත්‍යතාාව තාම හොඳින් තරුම්ගන්න ශ්‍රාවකයකුට උපකාරර්තයෙන් බොහෝම වැදගත්වන දහම් කොට්ටාසයක් තමයි අපි මේ දේශනාවතුලින් මතු කරන්න උත්සා කරන්නේ. හදැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ බ්‍රාහ්මණයා හොඳයට පාත්තරයේ දිහා බලලා එ තුළ යම් කැළැඹීමක් ඇතිවන එයා කැඹුණීම මකොටද මේ කාගවත් පිගන්න දදිහා බල වැඩ නෑනේ ලෝකේ පිගන් දිහා බල්ල කැලඹිෙනවට වඩා තමන්ගේ කතාව කීවගන්න එක නේ දවාටින් නිර්මාන්ස බීම කියන එක සමහර නිර්මාන්සවෙන්න පුළුව එක ගුණයක් විදියට සි තලා සමහරයි නිර්මාන්ස වන්න පුළුවන්ගලු අරුචියය නිසා ඇයට රුචියක් නෑ කොහොමුණත් නිර්මාන්ස වෙනක හොඳයි හම කියනෙත් නිර්මාන්ස වෙනකු හොඳයි මාංස වැලඳීමට වඩ අපිට කොච්චර කණ්ඩේවතිය නොද නිර්මාන්ස වෙනක හොඳයි හැබැයි නිර්මාන්ස වීම කියන එක ගුණයක් විදින්න සලක්ඩ එපා එක ගුණයක් නෙමි ගුණයක් නෙම එක ද අපිට වඩා ගුණ ධර්ම තියනවා ද ුණු කරන්න නිවන පිනිසාවශ්‍ය වන උපකාරර්තයෙන් ගුණ ධර්ම තියෙනවා. ඒ ගුණ ොකෝ පැත්තකින් කියයලම නිර්මාන්ස ව විර කොල්ුව ගත්ත තියාට සීේ මගහැරෙන්න්න පුළුවන් සසාද මගැරන්න පුුවන් ප්‍රඥාව මගැෙන් ලාලන් මක්තියත් මහරන්න ළුවන්.යි තමන් නිර්මාන්ස වූ බවත් ලෝකයා මාන්ස සහිතව වලදන බවත් දැකලා පටික සම්පයුක්තව තමන්ගේ ඇතුළ කළබවාග ඉන්න තමයි ලා අදන් දැල නෙ. නිර්මාන්ස පදනවෙ ඉන්න සමහර මිනිසුන්ගේ හැසිරීම් දිහ මන්ද කළතියෙන් එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ යනකොට භික්ෂුවකට අදහසකුත් නැත්තං එකන පිණඩ පාති වඩිනකොට අදහසකුත් නැත්තම් මොනවාද මේ අදහම් භොවෙනි කියලා ඉරසිිින්ඩ පපති ගන්නකොට අහසකුත් නැත්තම් මොවද පාත්තරයට වැටුුණ කියලා පාත්තරයට වැටිච්චදේ පදනම් කරගෙන ඒ භික්‍ෂුවට අදහසකුත් නැත්තන් හෙටත් මේ පැත්තම කැරකින් දන මෙහ අවත්නක් හොඳට කණඩහම්බේවා මෙහි තමයි හොඳම තැන කියල හම අදහසකුත් ඒේ භික්ෂුවට නැත්තං. එක ඉතාම පහරිසුද්ධ භෝජනයක් විදිටයි භාගතු වහන්ස වදාල මුම දෙක අපේක්ෂ සහිත නෑ ඒ බෝජනය සම්බඳධේක්ෂා රහිතයි ොහම පිරිසුදු ඒක යාවා හම්ුනත් එක ලවු හම්ුනත එකකයි පොල් හම් හම්බුනත්තකයි ලු හම්ුන්තෙකයි මුන්යට කඩල කවපි හම්බුුණත්තකයි හට ගිහිම් පිවත් අපි ඔය කතා කරන මන්සාහ බුණනත්තිිකයි ඉහිතා පිරිසුදු බෝජනයක්. එතකොට මේ අධතියන අවුල තයි හාල් මැසගේ අස්සේ මාළුවා දකිින්ට උත්සා කරනෙක්. ඒ උත්සා කරල යා බරපතල ප්‍රපංච කරනයකට අහු වෙලා පටිගය බරපතල විදියට මෝරගන තමන් තුල ඇතුළේ ඇවිලීමක් කදාගන්න නොටඩා මේ ලෝකේ අත්දකින අත්දැකීම පදනම් කරගන නොඇලෙන නොකිපෙන, ශ්‍රාවකයෙක් වෙෙනයි අප උත්සා කර ුවෝට. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ආමගන්ද කියන බ්‍රාක්මණයා විසින් මයා විසින් විමසන ප්‍රශ්නය මොකදද. සාමාකංචි ගුලක වීනකානිච සත් සත්තාප පලං මූලප්පලං ගාවිප්පලන් දම්මීන ලද්දං සත මස්න මානා න කාමකාමා අලිකං ගනන්ති නකාම කාමාලිකන් පනන්ති එය අහන ප්‍රශ්නය එයා විමසන ගැටලුව ලෝකයේ මිනේරි මුංඇට තලගුලි නොයකුත් කොළවර්ග දළුුවර්ග, අලවර්ග මුල්වර්ග ගස්ගෙඩී මෙ ඕනු තරන් තියෙනවා. ධර්මාණු කෝලව වලදනව කියෙන් ඔබවහන්සේ දහමින් සැසිෙන කෙනෙක් ධර්මීන් සැනසෙනෙනෙක් ඔබහන්සක ශ්‍රාවකයොත් ධර්මීන් සැසිදන. ඒවගේ ඔබහන්සේලා කාමසුවයි හොයන් නෑ කියලා අපිට කියන්නේ කාමසුවය හොයන් නෑ කියලයි කියන්නේ. ඔබහන්සලා කාමයන් පිළිකුල් කරගෙන වාසය කරනවා මොකද කාමියන් උස්සේ දුක පවතිනවා කියලා අපිට කියන්නේ නමුත් බලාගෙන අද ඔබහන්සලා කියන්නේ බොරු තෙබල නරගුණ ඔක්කෝම වහගත්ත පාතරේ දිහන් බලලා ඒ කියන මේ ෝක මිනේරි මුං ඇට තලගුලි කොල්ල දළු අලමුල් ගස් ගෙඩිකේ කියවත් තියෙනවා ඒවගේ මේ තියනෙ එක ඔබහන්සල කියනොම අපි ධර්මාකූලෝ බිච්ච දෙේවල් තමයි වලදන්නේ පිට වඩාේ ල දන්නේ ඔබහන්සල හෙමත් කියනවා. ඔබහන්සලා දහමින් සැසිනවා කියලත් කියවා ධර්මින් සැනස්සෙන් උදවී කියලත් ඔබහන්සලා අපිට කියනවා. ඒගේ මනිිපැත්ත රොබහන්සල කියනවා කාමසුවයට කැමැති නෑ කියලත් දෙගැන කාමසුවයේ හොයන්න නෑ කියල කියනවා බලානයදී ඔක්කොම බෝරු කතාන්දර ඔක්කොම් බොරු කතාන්දර බලන්ඩයා පාත්තරින් සම්පූර්ණ ගුණය චිත්‍රයක් ගත්තා ගන්න බෑහෙම එතු මෙහෙම ගත්තනං අදහසක් ඒ පාත්‍රේ මුුණුව හරිතියෙන් නැති මොනවහරිතයෙන් න මොක දේකාල සංග්‍යා පින්න පාතිෙන් ජීවත්තුන ර පින්ඩ පාතෙන් ීත්නකොට පාතරයට වැටන ඕන දෙයක් උන්හසල වැලඳවා. මොනවද පාතරයට වැටෙන්නේ ඒ පාතරයට වන්න ඕන දෙයක් උුණහසල බැලඳවා. උනාහසලට විශේෂ අදහසක් තිබිනේ. එකතා පිරිසුදු භෝජනයක් මොකද වඩිකොටවත් අදහක්නය අද මේ අහම්බෙරවනම් හොඳ ඒගේ පැත්තම යන්න ඕන ඒ පැත්තෙම කැරිකිලා එන්නෝ ඒම අදහස් මොකක්වත් නැත්තං. ඒ වෙලාවේ පාත්තරයට වැටෙන් නිමොනවද ඒක තරම් පිරිසුදු හාරයක් නෑ. ලුණු මිරිසක් ගෙන හරි අදහසක්තියාගෙන අදත් යන්නෝ නේ පැත්ත. රහට ලුණුමිරිසක් තිබ්බා කිරිබතක් තිබ්බා ඒ පැත්තේ අදත් රහට ලුණු මිරිස්හදල ඇති කිරිබතක් හදල ඇති කියලා ඒ පැත්තර යයානන්ගේ ලුුණු මිරිස පිරිසුදු නෑ පිවත්න්නේ. ඒ ලුණු මිරිසා පිරිසුදුයි. ලුණු මිරිස පිරිසුදුයි. දේශනාව සඳහන් වෙනවා යදස්න මානෝ සුකතං සුනිිට්ටිතං පරේහි දෙන්නං පයතං පනීතං සාලීන මන්නං පරිබුංජමානෝ සෝ බුංජති කස්සප ආමගන්ද. මමි පාලිවාක්්‍ය කියලම කියන්නේ මෙවා අපි කතා කියලා සම රාහිතන්නේ. මේ හාමුදුරුරු හදාගත්තේවතමයි මේ අපිට කියන්නේ කෙල හිතාගනීම එතකොට එම්බලන්න මේ දේශනාවම තියෙනවා යදස්න මානෝ සුකතං සුනිිට්ටිතං පරේහි දින්නං පයතං පනීතං හොඳට උයන්න ලද හොඳරහා තියන බොහෝම මදුර රසයෙන් තියෙන හොඳ සුවඳවල් තැල් ඇල්හාලේ බත ඒඇල්හලේ බදක් හොඳ හොඳට උයලා මියුරු රසයෙන් යුතු ඇලේ බතක් දුන්නාම ඒ බත්තිික යම් කෙනෙක් වලඳන වනං ඒඒ බත්තිික වලදන වනම් ඒ හොඳට පිසින ලද රසට පිසිනලද බත්තිික වලදන වනං එයා වලදන්නේ පිළිගඳයි. එයාවානදන්නේ පිළිගඳයි එෙතුර දැම් කතාව පැහැදිලිව දැ මෙයා ට ලෝගත්ත මනුස්සිකකි ල ප්‍රතේරෙනෝ දැම්මි ආහ ප්‍රශ්ාන කෙන තු බදුරජාණන් වහන්සේටමයා ඉක්තර චෝදනාවක් කරනවා ඔබහන්සල හොදට පිහින ලද රස පිරුණු සුවද හැල් බාත්තයක මස්වාලදනවා නං ලැබිච් ලැි චෝනයක් බොහම රසක කර රසක කර නැවත නැවතේ පැත්තම කැරකි කැර වලදවානම් ඒවලදන්නේ පිළිගඳයි ඒකට අපි කියන්නේ මොකදදඒට අපි කියන්නේ ඒකට අපි කියන්නේ ආම ගන්දය වලදනවා කියලායි බිනමොකක්වත් නමේ අපිග ආම ගන්දය වලදනවා කිය ඊපසයා කියනවා දෙ බුදුරජාන්සට චෝදනාවක් කර නොමකක්ද. න ආමගන්දෝ මම කස්සපතීති. ඉච්චේවත්වා බාසස බ්‍රහ්ම බන්ධු මට පිළිගඳ කැපනෑ කියලා තමසි මතක් කරලා තියෙනවා නේද. බුදුරජණන් අහනවා. ඉච්චේවතුම් බාසසි බ්‍රහ්ම බන්දූ මට පිළිඳ කැපනය කියලා උබහන්සි බලඳලා තියෙනවා නේද. බ්‍රක්්ම බන්දු මුනිදුනි එහෙමනං ඔබ වහන්සේ මනාලෙස පිසින ලද මේ මොහොතේ මේක තියෙනවා සාලීන මන්නං පරිබුංජමානු සකුන්ත මන්සේහි සුසංකතයහි මෙතන පින්නත්නී සකුන්ත මන්සේහි කියලා කියන්නේ ලිහිනි මස් මේක වැදිර ග්ඩෙපා මට මේ කියන්න උුමන මස් ගැන නිමේ මේක තියෙනව ලොකු දර්ශනක අදහසක් එකයි ට කියන්න ෝමනාවවතියෙන එතු මේේ මට චෝදනා කරනවන මේ දේශනාවට චෝදන කර්ඩුවට මොකද මම්ම කියන්න මේ දේශනාව තියන එක ඔයාගෙන බලන්න සුත්්‍ර නිපත ම ගන්ධ සත්‍ර කුද්දකනිකායිති. මුත්මට මේ මාස ැන නිමේ කියන්නම නවන මේ තමන්ගේ හිතහදා ගැනීම ගැන බහොම ලස්සන අතිශය රමණීය පනිිවිඩයක් මේක සැඟ වෙලා යනවා. එක් තමයි මට මතු කරන්න ඕෝ ඉන් සමට මේක කියන්නුවේ නොමේටික. එතුඩයා කියනෝ බහන්සේ පිළිගඳ කැපනෑ කියලා පැ මතක් කරලා තියෙනවා නේද. බ්‍රහ්ම බන්ධු නිදුකාණන් වහන්ස එහෙමනං ඇයි දැන් බුදුරජණසට චෝදනාවක් කරන්නේ. ඇයි දැන්. සාලීන මන්නං පරිබුංජමානෝ සකුන්ත මන්සේහි සුසංකතයෙහි එහෙමන ඇයි ඔබ වහන්සේ මනාලෙස පිහින ලද ලිහිනි මසුයි ලිහිනිමසුයි සකුන්ත මන්සේහි ලිහිනි මසුයි සුවඳ හැල් බතුයි වලදන්නේ නිදුකාණන් වහන්ස බුදුරජාණන්සේ ගහනවා මොුවද බහන්සම කියන්නේ වහන්ස කියන්නේ එකක් කරන්න එකක් මුළුවද බෝහන්සමි පිළිගඳ වලදන්න පිගඳ වලදන්නේ කියලා අනි පැත්තරවි ලිහිනි මක්ස්සක ඇල්හල බත්කන් එහෙම නම් ීවාගේ කතාවක් බුදුරජාන්සගේ මූුණට බදාලානම් මුණට මතු කර නංඋහන්සේ දායක වලඳලා තියනවා. සමාරහිතයන මේ බුදුර කියන්නන්නේ විජිටේරියෙන් කියලා එහෙම නෑ බුදුරජාසේලා පාතරයට වැට යම් දෙයක් ඇද තාම් පිරි සුදු භෝජනයක් එක වලද නොච රසට ඇලින්න රසේට බැඳන්නේ රසේ සමඟ පැටලන්නේ රසිවිං වෙලයි උන්වහන්සලා වාසය කරන්නලමහන්මකක්ද ඔබහන්ස කියවා පිළිගඳ කැපනෑ කියලා ඒ ඇයි දැමේ ලිහිනිමස්සු සුවොඳ හැල්බතුයි උවාලදන්නේ බහන්ස මොද මේ කියන්න එකක් කරන්නේ එකක් ඔබවහන්සේට වගේ කෙනෙකුට ෝක හරි යයිත. ඔය වගේ වැඩකරන එක ඔබහන්සේ වගේ කෙනෙකුට කොච්චර ගැලපයිද කියලයි මෙයාහන්නේ. එතුන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන මත්කාරණයක් මතු කළ අන්න ඒ කාරණය හරි වැදගත්න්. පානාති, පාතෝ වදචේද බන්ධනං තෙියන් මුසාවාදෝ, නිකති වංචනානී, අජ්්‍යේන කුජ්ජන් පරධාර සේවනං ඒසාම ගන්දෝ නහිමංසභෝජනන් අන්න බුදුරජාන්ස වදාරනවා. පානාතිපාතෝ වදචේදබන්දනම් ප්‍රාණගාතය වදය ඒවගේ තවත්ගනි ක්‍රදවන එක හිරකරන එක අනුන්ට අයිති දේවල් සොරසිතින් ගන්න එක බොරුවෙන් රවට්ටන එක වංචනික බව මේවා පදනම් කරගන තමන්ගේ හිතතුළ උද්ගතවන ක්‍රෝධය ඒ ක්‍රෝධය පදනම් කරගන තමන්ගේ බිරිඳගෙන් සතුට නොවී පරාඹුවන් පිත යනේක තමන්ගේ ස්වාමියගෙන් සතුට නොවී වෙනත් පුරුෂයන් කරා යනක මෙන්න මේක තමයි ලෝකයේ සැබෑම පිළිගඳ ඒක යනිමකි විමකක්ද සීලයක් නැතිකාම තමායි ලෝකයේ ඇත්තම පිළිගද ීක් නැතිකම තමයි ලක සෑ බෑම පිළිගඳ මස්කන්නය මස්කන්න තියක නමී ලෝක ඇත්තම පිළිගඳ තමයි සආය සීලේකින් කඩා වැටනක ආරය සීලකින් කඩා වැටනක එතකොට සීලකින් ශක්තිමත් නොවී අනි අපින්න ලවෝ බත්ති විර ලවු ත් විතරයි එක කවරව මනුසික්ක කිය වන එක පුද මික ගෙන. බුදුජාන්ස ධර්මයක ගනෑ මොකද අපිට ට වඩා භාගතු නාසේ දියුණු කරගත්ත ුතු ගුණ ධर्මෙන්වා. ර්මාසවෙනෙක හොඳයි ඉට වඩාද වුණු කරගන්න ඕන ගුණධර්ම භාගතුහ සැපට පෙන්වා. ඉතුට මේ සීලය නිර්මාන්සවීම ගුණයක්විදියට සැලකෝතුන්. එයාට සැබෑම පිළිගඳ කියන එක පිළිගඳට යට වෙනවා නිර්මාන්සවීම කියන එක තිබුණට එය පිළිගඳ ගහන පිගඳෙන් වැහිච්චක වැච්ච රමගන්ධින් වැහි ලගේ ශ්‍රාවකයක් වෙනවා. මොකද ලෝකේ ඇත්තම ආමගන්දය තමයි මොකදද. නැත්තමාම ගන්දය තමයි ආරිය සීලයකින් කඩා වැටෙන එක ඒකයි මෙතර මත්තු කරන්න එතුර ආරිය සීලයක් නැති තැන ගධ ගහනවා සීලයේ සුවන්ද නිවිහිදෙනවා කියලා කියන්නේ සිල් සුවද කියලා මනි මිනිස්සු නිකං කතාවට කියන්නේ සීලයක් නැති තැනක ගහන පිළිගඳ තියනො නීදඒ මස්ල්ට් වඩා භයානක ගඳක් එක ආරි දුර ගන්දයි ඒක සංසාරයම ගඳ ගස්සනවා සීලයක් නැති තැනක එක ආය සීලයකෙන් ශක්තිමත් නොවිච්ච තැනක යම්ශ්‍රාවකයක මෙබඳු මේ මාන්ස වැලඳීම වගේක් සැබෑවටම පිළිගඳ කියලා රැවටුනොතුන් පින්වත්නී යාගේ හිතගඳ ගහනික නවත්තන්න බෑ බලන කොයි තරම් මිනිවිධ යන දේශනාව දේමනං සැම් මටම මාන්ස ගැනනීම කියන්නුමන සීලයක් නැති තැනක තමයි සැබබෑම පිළිගඳ තිය නඒ අයින්කරන්ඩා අමාරුවයි උයපු වැෙන්ජනී තියෙනවනම් මුගක් කරිපිළි ගඳක් ඒ අත හෝදලා භාජනී හෝදලා දවසත් දෙකක් යනකොටේ ගඳ නිකම්ම පහවෙල යන පිරිසුදු කරම්. හැබැයි සීලයක් නැති තැනක වදක චිත්තේ ම මෙතන තියනවා පානාති පාතුූ වදචේද බන්දරන් සමාරයි නොයි මස් කන්නන්නේ එට නෝනාට තරිබානෝ. සමාරයි ලෝලු ඉබතුවිකන්නේ. ගෙදර කයිවෙලාවි තාරවුල් රන්ඩුවෙනවා බ බැ අනගහ ගන්නවා නමුත් එකුලු මස්කන්නේ වදචේද බන්ධන ඒ වදක චේතනාව නිර්මාන්සවීමට වඩා බයානකයි නිර්මාන්සවීමට වඩා භායනක. ඒ තමයි ලෝක ඇත්තම පිල්ිගඳ කියලා බුදුරජාණන් වහන්සේටවාදාලා. එතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යෝ ඉද කාමේසු අසංඥතා ජනා රසේසු ගිද්දා අසුචි කම්මිස්සිතා නත්තික දිට්ටි විසමා දුරන්නයා ඒ සාම ගන්දෝ නහිමන්සභෝජනන් යම්බ යම්කිෙනෙක ඒ ඉද කාමේසු අසඥතා ජනා කාම සැක්පයෙන් විකල් වෙලානම් එකැන පංචකාමී එයා විකල් වෙලා. ඇස්සට පේ රස ඉදිරිටන රූපේගේයා මුසපත්වෙනවා මස් කන්නය වුණට කන ඉදිරියට එන සබ්දී මුසපත්වෙනවා. නාසේ ඉදිරියටන ගඳ සුවදිී මුසපත්වෙනවා දිව ඉදිරයටන රසයෙන් මුසපත් වනවා මස් න මට දිව ඉදිරට රසේ ට මු ව පුල ු මිරිස් ව පුුව ට වන්න ලුවන් කිරබ මස පත් වෙනවා ව නිමිති අනු නිමති හිතේ ලියා ගන්නවා රසේ ගැන. ඇබ මස්න එක බස්නේ ඒ ඉද කාමී ස්වාසඥතා ජනා කම් සැපෙන් විකල් වෙලා විකල් වෙලා. ඊට පස්සේ උන්හන්සේ මතක් කරනවා ඒ කම්සැක්වෙන් විකල් වෙච්ච තැනක එතන සීයනෑ එකන සතිය නෑ එකන සති පට්ටාන නෑ කද සති පට්ටාන නැතිවෙෙන්ඩ ැතිවෙෙන්දන පුද්ගලය පින්වත්න කම් සැපෙන් විකල්වෙන්නේ කම් සැපෙන් විකල් වෙන සිහියනෑ එකෙට කාම සම්පත්වන්ගින් විකල්බෙන පංචකාමින් මසපත් පෙලා සතිමත් බව පිරිහිලා සතිමත් බව පිරිහිලා ඊළඟට කිය රාගේ සුගිද්දා අසුචිකම්මිස්සිතා ඒ කියන්නේ අක්කුසල් සමග එක් පෙලා රස්සයිම් ගිජු වෙලා වාසය කරනවා අකුසල්ලෙක්ක එකතු වෙලා කාමච්ඡන්ද ්‍යාපාද තිීන මිද්ද උද්දච්ච කුක්කුද්ජ චිච්චා කියන අක්කුසල් ධර්මයන්ගෙන් එකතු වෙලාවාසේ කරනවා. රසීෙන් ගිජු වෙලාවාසේ කරනු. ඒ වගේ තැනක පින්වත්න බුදුරජාන්න්සේ මතක් කරනවා නත්තික දිට්ටි විසමා දුරන්ඥයාා ඒ සමගන්දූ නැහිමන්ස භෝජනා. යායට තට ම මේ දම්ම කුසලා ඉමේ දම කුසලා කෙල කුසල්ල කුසල් තෝොරගන්න බෑ ඒකන භාගතුන්ස බල ධර්ම ටෙන්නේ නැමකද පටච්චස සම්පාකෙන අදහසක් නෑ ඒ ඒ නැති තැනක මොකක්ද කාමයන්ගේෙන් ගිජවෙච්ච තැන රසෙන් ගිජුවවෙච්ච තැන සිහිනුව විකල් වෙච් තන න සතිපට්ටානි නැති තැන පින්වත්න පටිච්ච සමුපාද ධර්මේ උඩට පහලට බලන් බැරිවෙච්ච ත අක්කුසලය මෙයයි කුසලේ මෙයයි කියල තෝර ගඩ බැරිවෙච්ච තැන ගඳගහනික බයනකයිකේ නො පිළිගඳට වඩා. ඉතුර එමන අපි කොච්චර ගුණධර්මතිය නොද පිගටඩා හිතන්ට. මුණතරන් ගුණධර්ම මත අපි ශක්තිමත්විය යුතුද. බලන්න පංචකාමයන්ගේ අතාර්තේත ේරුම් අරගෙන කාමයන් පදනම් කරගෙන රාගේ පටිකගේ හදන්න ඇතුව ඉන්න එක තමයි ලෝකයේ ගුණධර්මය. සම්මා සතිය තුළ වාසේකරමින් සති පට්ානින් ශක්තිමත්වීම තමයි ගුණධර්මය. අකුසල් සමග ැන් නීවරණ ධර්මයන් සමඟ සංයෝග නවී වාසය කරනකයි ගුණය. දහම ඒකැන පටිච්ච සමුපන්න ධර්මතාවේ උඩට පහලට බලන්න බැරිවීම ඒ උඩට පහලට බලනිකයි ගුණය මතු වෙන්නේ එතනයි නිවීම මතු වෙන්නේ. ඉමී දම්මා කුසලලා මී දම්මා කකුසලා කුසලේමය කකුසලේමය කිය තෝර ගන කුසලේ නම් ව නිර්වාණී නම්මු ප්‍රබල කුසලේ මතුකර ගැනීමයි ගුණය. එක්කොම අයින් කරලා. පිළිගඳක් ගැන හිත හිත ඉන්නවා නම් ඒක ලෝකෙ සැබෑ ගඳ නෙමී කියෙලයි භාග්‍යතු හසේ වදාලේ ඒ සාම ගන්ධෝ නාහිමමාන්ස බෝන බලන කුච්චර ගුණ ධර්මහදා ග්ඩ තියෙනවාද. එහනම් මේ ආම ගන්ධයක් එක පැටලෙන එක මොන්න තරන් නොමේරු වැඩත්ද. ආර මොකද මෙහෙම කියන්නේ අද නොමී පොඩ්ඩි දෑවල්ලගෙන ඒවා ගුණ ධර්ම විදිට උළුප්පල දක්වන සමාජයක් අදතියන්. එත ොඩ අට සි පට තුළ ක්තිමත න පිච සමපාදය තුළින් ජීවිත ගඩනගාගන්නික අධ්‍යාත්මක නොයි ගුණ ධර්ම මත ශක්තිමත් ඔක්කො මග හැරල යන්නේ ඇද මග හැරල යනවා ඒ ලූකසා ධාරුණා පිට්ටිමන්සිකා මිත්තක්දුුණෝ නිකරුණා අතිමානිනෝ අදාන සීලානච දෙන්ති කස්සචි ඒසාම ගන්දෝ නහිමන්ස භෝජනන් දරනලු සිතක් තියා ගනිවා එකන්නේ දැඩි සිතක් එකට ප සාරම්භ තම්බ කියලෝයේ ධර්මනීව මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ උපක් ලේස දැඩි සිතක් හිතයාගෙනනවා ඒ ලූසකා ධාරුණා පිට්ටි මන්සිකා ගතිගුණ හරි කුරුරයි කට්ටකයිරාටකම වැඩි ඔක්කුම පක් ලෙස හිතේ එතකට හිතේ කරුණාව නෑ තෙතමනයක් නෑ හිතේ. අතිමානයයි හිත තුළ පැතිරිලාතියෙන්නේ. මෙවත් තමයි ඉමහහිනි ලක සැෑ ගඳද එකකැන් මන්ගේ හිතහදාගෙන නැත්තං හිත තුළ නොය කුපක් ලේස තියෙනවා නං. එලවලු ඉබතු විකෑවා කියලා යාගේ පිළිගඳයන්න නෑ කියනවා. ඒවගේම තමයි හිත කුණු වෙලා නැත්තං. හිත තුළ පින්වත්න කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව වැනිී මනුවභාාවයන් පවතිනවාවනං. බොහොම අනිතිමානි ගුණීන් ලෝකයට බිවෘත වෙලා නං පිනත්නයා කනදී වැදගත් නෑ. එතන සැබෑම ආමගන්දය ඇත්තිනෑ ඇතිනේ. ආමගන්දය තන නෑ. භාගතුනාන්සේ මතක් කරනවා. කෝදෝ මදෝ තම්බෝ පච්චු පට්ඨාප නාච. මායා දුසුයා බස්සස මුස්සයෝච මානාති මානෝච අසබ්බි සත්ත වෝ ඒ සාම ගන්දෝ නහි මංස භෝජනන් හිත තුළ ක්‍රෝදය ඇවිලෙනවා ොකද මේ ක්‍රෝධය තුළ පවතිනවනම් පින්වත්නී ධර්මීින් හිත ගිනිතියා ගන්න බෙනවා. මේවා පුච්චලදා නැතුව කවදාවත් නිවනට හිත පත් කරගන්න බෑ. සමරහිතන්වාම මේ මනවාරිදන් ආදසේව තුම්බල කට ැල්ල කරකඇයවත මී බල්ප හිමල පන්නේ උත්පලවන්නා රහත්තෙරණිය කැලි පිරිසක් වයලා ඉතුරුවවෙච්ච ඉතුරුවවෙච්ච මාන්සයක් එ ගහ කෙල්ලගේ කරහහිකිනින් කවශකන ගනිත්වා කිය මේක උත්පල වන්න තරනය දැකලා මේ ජීව පටික් ගහ නි ශක්ෂාදීයෙ ලන් නිතිමී මාන්සේ අරගන ඇය බොහොම හොඳට දානීල ඒක හොඳට පිළියල කරලා ුදුරජන්හන්සට අරංග්‍යයා අහසින් එතුර මාන්සයක් අතේ දරාගනයනක ඇගේ චිත්ත සමාී බලපෑවද නෑ මාන්සේරං යනක ඇගේ චිත්ත සමාදිීට අම්බමල් රේනුවකොවත් බලපෑමක් කළේ නෑ. එතු මේවා ගුණධර්ම විදියටට සැලකෝත් අපිට ගුණධර්මුවට ීඩන ති වෙනවා අන්නේ එකයි අපි මං අදම මේ කාරණය යන මොද මේ ස්වල්ප දේවල් ගුණියන් විදිට සලකාගෙන පිරිච්ච සමාජය ක අපීන්නේ. ඊට වඩා බලන්න ක්‍රෝධෝ බදෝ තම්බෝ පච්චුට්ටහාපනාච මදයේ දැඩි බව එකටෙක කරණ එක මායා උසූයා බස්සස මුස්සයෝච මායාාව හිරිසිயாාව පුරසාරந்தොඩෝනික මානාති මානෝච අසබ්බි සන්ත වෝ මා්‍යීං ඉදිමිලා අසත් පුරුෂයා සමග මිකතුව ලවාසය කරනවා නං එතට ධර්මීටි ඩක්තිේද සතිපට්ටානීටි ඩක්තියේද. සතර සම ප්‍රධාන වීරියයට ිටත්තේද. හිරදිපාද ධර්ම වඩන්ඩ පුළුවන්වෙේද. ඉන්ද්‍රිය ධර්ම බලධර්ම වැඩේද. බුජ්ජංග ධර්ම වැඩේද. ආෂ්ටාංගක මාර්ග වැඩේද. වැඩෙන්න. මේටික වැඩෙන් නැත්තම් පින්වත්නී විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගන්න පුළුවන්වෙයිද. පුළුවන්කමක් නෑ. එකන මේ හිත ගඳමීමයින්? හිත කෝධය මදේ දැඩි බව එකට එක කරන එක පුරසාරන් දොඩවන එක මාන්‍යයෙන් ඉදමීම මේ අසත් පුරුසියා සමග එක තුළ වාසය කරනක මේවා තියෙනවා නං පින්වත් නතන සැබෑම පිළිගදකයි සැබ ඒ ඒ එබඳු චර්යාාවක් තියන තැනක යා නවතින නිරෙයි. එයාටමිහි නවතින්න බෑ ය නවතින්න පින්වත් නිරෙයි නිරේ දක්වා මෙයාගේ ජීවිතේ? ගාසාගෙනය යනවයි කාටුවන් නවත් අන්න බෑ ඇැබයිය මස්නුකනවා කියල එකට විකල්පයක් නෙමයි. මස්නුකනවා කියල එක ඒක අපට පිනත්න විකල්පයක් විදිට අපිට විකල්පය යෝජනා කරගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට භාගතු වහන්සිේ මතක් කරනවා ඒ පාප සීලා ඉනගාත වසකා බුදු දේශනාාව තියෙනවා ඒ පාප සීලා ඉනගාත සූචකා. ලහාර කූටන් එද පාටි රූපිකා. භාගතු වන්සේ මතක් කරනවා. තමන්ගේ ගුණධර්මවල බරපතල කඩා වැටීමක් තියෙනවා නං. ආජීවය අපි රිසිුදු වෙලාන ගන සම්මාජීවය නෑ. එකනෙ පවටම හිත බරවෙලා නං. පවටම හිත බරවෙලා නං දස කුසලේටම හිත බරවෙලා නං. ඒත් බරවෙච්ච තැනක, හිත්ත ගඳ ගහනවා කියනවා ඒක මාන්සේකට වඩා බරපත ලයිකෙනවා ඒ ගඳද මොදක ඒ ගධ නිසා යා සංසාරම ගඳ ගහනවා ඒ පිළිගඳ. එතොට දැ මේ අපි කතා කරන මේ මාන්සේෙන ගඳ භාජනය හෝදගත් හම නැතිවෙනවා. භාජන හෝදගත්තම යුල් ලිෙනවා. තැබයි මේ කියන කතාව ඊට වඩා ගැඹුරු කතාව ඒ කියන්නේ පින්වත්නී හකුල ලකිවෝතුන් යම්තැනක ආර්්‍යෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් භාාවයක් ශ්‍රාවකය තුළ නැද්ද. ඒ නැතිතා කාලයක් එයාගේ හිත ගඳගහනවා මස්නුකෑමට වැඩක් නෑ. යම්තැනක අමිතන දැම්මේ කිවේ සම්ම ආජීවේ ගැන. යම්තැනක ආර්යියෂ්ටාංගික මාර්ගයේ තියනවනං එයාගේ පාත්තරයට වැටන්නේ මුොනවද කියනෙ එක වැදගත් නෑ. ආර්යෂ්ඨාංගික මාර්ගය තුළින්යා. ළු ජීවිතේම සුවඳවත් කරගන්නවා. ඒ ඒකේ අග්‍රතම ප්‍රතිලාබේ විදියට එයාට නිවනට හිතපත් කරගන්න පුළුවන්. නිවනට හිතපත් කරගන්න පුළුවන්. ඒයිද පානේසු අසඥතා ජනා, පරේෂ මාදාය විහේස මුයයුතා. දුස්සීල ලුද්දා පරුසා අනාදරා ඒසාම ගන්දෝ නහිමංසභෝජනං. මේ තමන් ව උපමාවට අරගෙන ලෝකයා දිහා බලන්න බැරිතරං තමන්ගේ හිත තුළ අකාරුුණික භාවේම මතු වෙලානං. ත තමන් දිහා බලලා මගේම තත්ත්වයක් තමයි ලෝකයේ සියලු සත්වයන් තුළ ක්‍රියාත්මක වෙන්න කියලා දයාවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් ලෝකයේ දිහා බලන්න්න බැරිනම්. එතකොට තමක් කෙනෙකුව රිදවනර්. රිදවුම් සහිත චින්තනයක්ම නම් පවතින්නේ. දුස්සීල්ල ලුද්ධ පරුසානාදරා සීලයේ කැලැල් වෙලානං සීලයේ සිදුරු සහිත අයිනං බොහොම කුරිඩු නපුරු හැසිරීම් නං යා ගෙතියෙන්නේ. දයාව කරුණාව මෛත්‍රිය අනුකම්පාව සෙනිහස මීවහිත තුළ නැත්තං පින්වත්නී බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ මානව ගුණධර්මෝලඩා එක ම මානව ගුණධර්මෝල උච්ත මවස්ථාවමයි නිවන. මාමී මානව ගුණ ධර්මෝල ඉහළම අවස්ථාව නිවන එතකට ඒ නිවනට පත්වීම කෙසේ වෙතත් පින්වත්ි යාට මීජීවිතයි ගඳගහනික නවත්ත ගන්න බෑ. මිලුකි මී ජීවිත ගඳගහනික නවත්ත ගන්න බෑ. මිලුකි සැබෑම ගාම ගන්දයේ භාගතුන් වහන්සසි වදාළී අන්න ඒ විිදිහටයි. සැබෑ මාම ගන්දය. ඒ තේසු ගිද්දා විරුද්ධාති පාතිනෝ නිච්චුවියුතා පෙච්ච තමන් පජන්තියේ පතන්ති සත්තා නිරයන් අවන්සිරා, ඒසාම ගන්දෝ නහි මංසභෝජනං තමන්ගේ ජීවිතයේ තුළ පවටම බරවෙලා නං පවටම බරවෙලා නං අවිද්‍යාවෙන් යටටිකුරු වෙලා නම් එ අවිද්‍යාව ඇවැහිලා දුක කියන්නේ මෙයයි දුකේ හට ගැනීම මෙයයි දුකේ නිරෝදය මෙයයි දුක්ක නිරෝධ ගාමිනි ප්‍රතිපදාවමයයි කියලා තේරෙන්නෑ ඇයි යටිකුරු වෙලා යටටිකුරු වෙලා එතුනි යටිකුරුවීමේ උච්චතම ප්‍රතිලාබේ විදියට යට ොකක් හම්බේ පතන්ති සත්තා නිරයන් අවන්සිරා එයා වැටින්නේ පතන්ති දන්නේ කොහටද. නිරයන් අවන්සිරා නිරට යන විදියට නං යයාගේ චර්යාාවති එකකැ සම්පූර්ණ ලෝකය අවිද්‍යාවෙන් වැහිලනං. දුකත්දුකේ ඇතිවීමදදුක නිරෝධය අත්දුක නිරද් කරන ප්‍රතිපදාවත්වයක දන්න නත්තං. දෘෂ්ටිගතවෙලා නං එකක දිට්ටීන්ට අහුවවෙච්ච හිතක් නං යා තුළ පවතින්නේ. එබන්ඳු දෘෂ්ටීන්ට අහවෙච්ච හිතක් තියන පුද්ගලයා තුළ. මන්ගේ හිත ගඳගහනික කවදාවත් නතර කරගන්න බෑ එයාගේ හිත ගඳගහනවා එයාගේ හිත ගඳගහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්ස මතක් කරනවා න මජ්්‍ය මංසං නානාස කත්තං න නග්‍යියන්න මුන්ඩියන් ජටාජල්ලන් කරාජනානි බුදුරජාන්ස මතක් කරනවා ක බොහම දර්ග විස්තරය අපිට මි දේශනාවට කාලයන්නේ සම්මන් කෙටියෙන් කියන්න මස්මාලු මේවා මොකාවත් කන්නින් ඇති බොහෝම නග්න ශරීරයක් තියන මුඩු හිසකුත් තියෙන ජටා මඩුලු දරාගෙන ඉන්න ජටා මඩුලු දරාගෙන ඉන්න නග්‍යන් මුඩ්ඩියන් ජටා ජල්ලං න රීරත්තියාගෙන මුඩු හි මුු හිසකුත්තියන කොන්ඩෙත් පාගෙන තටගාගන ජටා මඩුලුත්තියාගන ගෝන සම් තවරාගෙන ය හිමාල එහෙම තවරග ගිනි දෙවියොත් පුදාගන පාන්දරට ගිනි දෙවියොත් පුදාගන ලෝකේ තියන නොයෙක් තාපස ධර්මයන් ඒ චාපි ලෝකයේ අමරා බහූතපා එ යනි ලෝකයේ තියෙන නොීක් අමර තපස් රකින නොීෙක් තාපස ධර්මයන් තියාගෙන යාග හෝම මන්ත්‍ර මේ ඔක්කෝම හොය හොයා ඉන්නවනම්. බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඒවායිෙන් කවදාවත් ලෝකෙ පිරිසුදු භාවයක් අහඹ වෙන්නේ නෑැ. න්න බලන්න බුදුරජන්ස මතක් කළ යම්වෙලාක මස්මාලු කණි නැතුව නග්න ශරීරයකුත්තියාගෙන භාගටක වලිවෙලි කකා මුඩු හිසකුත්තියාගෙන ජටා මඩුලුත් දරාගෙන ගෝන හාම පොරෝගන ගිනිි දෙවොන්ටම පුද පුද පෙන් නැති දෙේ යන්න කිය කිය ලෝකෙ නොයි කමර තපස්රැකරක යාග හෝම මන්ත්‍ර ඉරතු ගුණ මෙවා කිය කිය මේවාම හොය හොය වාසේක කනවා අ බුදු ජනස මතක් කරමේ කිසි දෙකින් පිරිසුදු වෙන්න බෑ කියල එක ඒක දෘෂ්ටිගත වෙච මිස්සු ඒ වගේම එයාට එතර වෙන්නත් බැ කියනවා එතර වෙන්නත් බෑ කියනු. සෝතේසු ගුත්තෝ විධතින්ද්‍රියෝ චරෝ දම්ම ටිතෝ අජ්්‍යව මද්දවෝ රතෝ බදුරජාණාන්ස මතක් කරනවා. සංගාතිගෝ සබ් දුක්ක් පහිනෝ ලිප්ති දිට්ට සුතේ සුදීරෝ. යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් රැකගෙන ලෝකයේ සදාාථනික ධර්මී තුළ හැසිරෙනවා මුකත් ලෝකයේ සදාාතනනික ධර්මය ේතුන් නිසාට ගන්නවා හේතු නිුද්ධවීම නිරුද්ධව යනවා මේ ලෝකයේ හේතු නිසාට ගත්ත පල ධර්මටිගත්තයන්නේනි ෝක පැටලිලා හරි යන්නේ මාවිසින් පටිපදා සහිත විය යුතු ප්‍රතිපදාවට පිවිසෙන් ලෝන් එතුවට අ දහම තුළ රැඳෙනවා මොකක්ද දහම සස් බෝධිපාක්ෂික ධර්ම භාවි තත්තා කලපි මුලින්ම දේශය පටන්ගත්ත සතිස් බෝධිපක්ෂි දර් චරයි සත්තිස් බෝධිපක්ෂික ධර්ම තුළ රැඳෙනවා. ධම්මේ ටිතෝ ධර්මය තුළ යා රැඳෙනවා. අජ්‍යව මද්දබෝ රතුෝ මුුදුවෙච්ච ඉතාම සිවුම් හද මඩලක් සහිතව ඇද නැති අඩු පහඩු නැති ජීවිතයක් යායට හම්බේෙනවා. ඒවගේම කෙලෙස් සහිත ජීවිතයට ගරහා කරමින් දුකසි දුක නසලදාන්ට එකන චතුනාාර් සතය අවබෝධ කරගන්න වැඩපිළිවෙලකටයා බැහැගනින්වා. චතුරාර්ය සතය අවබෝධ කගන්න වැඩපිළිවෙලකටයා බැගැනින්වා. ඊට පසේ බොම ලස්සන දෙයක් පැහැදිලි කරනවා. ලෝකයේ අහන දකින දැනනෙ හිතෙන හැම්ම දෙයක් තුළම නොවැලීවාසය කරනවා. ලෝක අහන දකින දැනනෙ හිතෙන ලෝකයේ කරෙහි නොවැලිවාසය කරනවා. එයා තමයි ලෝකයේ සැබෑම පාරිශුද්ධ කෙනා බලන් කොච්චර ලස්සන දෙයක්ද එයා තමයි ලෝකේ ඇත්තටම පිරිසුදු වෙච්ච කෙනා පිරිසුදු වෙනවා කියන්නේ නෝකටයි කියලා භාගතු වනාන්සේ මතක් කර. ඊට පසේ බුදුරජන් වහන්සේ මතක් කරනවා උන්හන්සේ දේශනාව තුළ තියෙනවා මේ ජීවිතය තුළදීම අවබෝධය කරා යනකිණෙකං සීලේ තුළින් සක්තිමත් නං. සමාධය තුළින් ශක්තිමත් නං. ප්‍ර්ඥාව තුළින් ශක්තිමත් නං සන්නත් දයි නං. ඒ සන්නද්ධවීම මයි පිරිසුදවීමේ පාර පිරිසුදවීමේ මාර්ගය. කන කෑමටික නෙමේ. කන කෑමටික නෙමේ. යැපීම පිණරිිස නම් කන්නේ. යැපීම පිණිස ලබිච්ච සියලු දේවල් පිරිසුදුයි පිරිසුදුයි. ආහාර ඉලක්කේ ඇැීම නම් බඹසර ජීවිතයට අනුග්‍රහය නං. ඒ බඹසර ජීවිතයට අනුග්‍රහය පිණිස යම්කිෙනෙක් ආහාර ටික ගන්න අනං එක පිරිසුදුයි පිරිසුදුයි. සුවා සුත්වාන බුද්දස්ස සුභාසිතම් පදන් නිරාම ගන්ඳන් සබ්බ දුක්කප පනුදනං. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ සුභාසිත පද යම්කිෙනෙක් පිළිගන්න වනං ඒ පිළිගන්න කෙනාට ධරමී තුළින් සැනසන්න පුළුවන් දුක නිවාගන්න පුළුවන් තතාගතයන් වහන්සේ ධර්මී තුළ ජියවමානවෙන්න පුළුවන්. එතුර ජියවමාන වීම මතුවෙන්නේ ආහාරය මතවත් නිමයි තමා තුළ ගොඩනැගෙන අධ්‍යාත්මික ගුණධර්ම මතයි හිත පිරිසුදු කර ගැනීම මතයි සීල සම්පත්තිය තුළ චිත්ත සම්පත්තිය තුළ දිිට්ට සම්පත්තිය ළ ආජීව සම්පත්තිය තුළ ශක්තිමත්වීම මතයි. එබඳු ශක්තිමත්වීමක් නැත්තම්බුද්දශ්්‍රාව කයා තුළ එයාට එලවලු ඉබතුයි කනවා කිය අබිමානයක් නෑ දෙ මට මේ අවසාන්ටික දෙයක් කියන්න ුණ නිර්මාන්සකෙනෙකින් ඕනන් එක ඉතාහි කියලා ගුණ ධර්ම. එක හොඳ දෙයක් ගුණ ධර්මයක්කිනොට එක හොඳ දෙයක් එක හොඳයි එක දිගට පවත්තන්න හැබැයි ගුණයක් කියල හිතන්ඩපව ඔබ දියුණු කරගත යුතු වැඩියයුතු ගුණ ධර්මතය මොනාවද සත්්‍යස් බෝධ පාක්සික ධර්ම ය තමයි ගුණ නිර්මාසවීමෙන් අවබෝධය කර අන්න පුළුවන් භාගතු වහස අපට ඕක නොකයින්න න්නත් නෑ නොක ඉත මමුක දුන්හේ ආරෙන් විමුක්තිය හොය පු කෙනෙක්ැෑවැ ගිහි න්සිට හර වි මුක්තිය ම්බුණනෙක් නෑ. ඒනිසා ඒකත් එෙක්ක ගුණ ධර්මද වුණු කරන්න. ඒක ගුණයක් විදියට තියාගන පටිගයම වඩාගන තමන් අවුලුවාආගෙන ජීවිතේගෙවන්න දෙපා එබන්ඳු ජීවිතයකින් තොරව සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන ඉතා සුන්දර හද මඩලක් සහිත ශ්‍රාවකභාවයකට මේ බුද්ධ දේශනා උපකාරවේවා කියලා.